මේ ආදර්ශයේ ලොවට පෙන්වන්නේ ගලින් බිඳුනු වැව මධ්‍ය මහාවිද්‍යාලය. අලංකාර මෙන්ම මනස්කාන්තයරි නිර්මාණය කර ඇති මෙම පාසල් ගෙවත්ත කාගේත් ඇස සහ මනස වසඟයට ගැනීමට සමත්ව තිබෙනවා. ඒ පිළිබඳව පාසලේ දරුවන් මෙන්ම ගුරුවරුන්ද පසුවන්නේ නිහතමානී ආඩම්බරයකින්. ගමක හේනක පරිසරයක් සහිත අලුත් බිමක් මෙම පරිශ්‍රයෙහි දැකගත හැකි. දැන් උඩරට සහ පහතරට ප්‍රදේශවල වගා කරන්න පුළුවන් කොගරාසියක් අපි මේ ගෙවත්ත තුළ වගා කරලා තියෙනවා. ඊට අමතරව බහුවාර්ෂික ශාකයක් වන ශාක කීපයක් වගා කරලා තියෙනවා. ගම් විශ්වගාව, කුරුඳු වගාවක් එහෙම ඉදිරි කාලේ පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. විවිධ ප්‍රදේශවල වගා කෙරෙන භෝග වර්ග රාශියක් මෙහි දැකගත හැකි. වසවිසෙන් තොර මේ ගෙවත්තට යොදා ගන්නා කාබනික පොහොර සකස් කරන්නේ මේ සිසුන්මයි. මේක කොටුරාම ක්‍රමයට තමයි භාවිත කරන්නේ. මේක අපි කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා. මේකෙන් අපි පාසලෙන්ම තමයි මේ අපිට අවශ්‍ය කාබනික පොහොර මේ හදාගන්නේ. ලොකු වාසිය සැලසෙනවා. රසායනික පොහොර වලින් මිදිලා කාබනික පොහොර භාවිත කරලා තමයි අපි මේ ඔක්කොම එළවලු පළතුරු වගා කරන්නේ. ගෙවත්ත හැඩ කරන මල් වර්ග රසකුත් මෙහි දැකගත හැකි. පාසලේ මෙම ආදර්ශවත් කටයුතු ආරම්භ කර තිබෙන්නේ විදුහල්පති WKN සෙනවිරත්න මහතා සහ කෘෂි විෂයභාර ගුරුවරුන්ගේ සංකල්පයක් මත. පාසල් ගෙවත්ත බවන්න පුළුවන් කියන එක ළමයින්ගේ න්‍යායාත්මක දැනුම දෙනකොට ප්‍රායෝගික දැනුමකුත් දෙන්න පුළුවන් කියන එක අපි මේ විද්‍යාලයෙන් ඔප්පු කරා. අත්දැකීමක් ලැබුණා. මේ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම මං හිතන්නේ අනාගත කෘෂිකාර්මික රටක් වශයෙන් ඒ වගේ කෘෂිකාර්මික ප්‍රදේශයක් මේ තියෙන්නේ. ඒ දරුවන් ඒකේ සාර්ථකත්වයක් ලබා ගනී කියලා. මෙහි ඇති වියලි කලාපයේ හේනක ලක්ෂණ සිත් ගන්න අසුලුයි. මේ සියලු දෙයින්ම දරුවන්ට අධ්‍යාපනයක්ද ලැබෙනවා. ඉල්මැස්සාගේ රෝගය වෙන තවත් ගුමින්ගේ රෝගවලින් අපිට මේ වගේ උපකරණ අපි විසින්ම සාදාගන්නදී අපේ භෝග ආරක්ෂා වෙනවා. ඉස්කෝලයක් ඇතුලේ වැඩ කරගෙන යනකොට මේ වගේ ප්‍රායෝගික දේවල් වලට හිත යොමු කරලා වැඩ කරනවා කියන්නේ ළමයි විදිහට ඒක ගොඩක් වටිනවා ළමයිට. මේකේ වැඩ ගන්න කුසිකම පීරියඩ් එකේ සමහර වෙලාවල් වලට අපිට ඕත් පීරියඩ් ආවම මමයි අපේ යාළුවෝ ඔක්කොම ලැබිලා මේකට උදව් කරනවා. එතකොට මේ අපිට මේකෙන් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. අද වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම පාසල් ගොවිපොළ බවට පත්ව තිබෙනේ මෙම පාසල් භූමියේ මේ භූමියයි. ගොවිපොළේ අසුරු නෙලීමත් ආරම්භ කර තිබෙනවා. පොතපතේ දැනුමට එහා ගොසින් සරුසාර බිමකට දරුවන් උනන්දු කළ ගුරුබවතුන් අගය කළ යුතුයි. පරිසරයට ආදරය කරන, පොළවට ආදරය කරන මේ දරු කැලත් කාගේත් ඉහළ ඇගෙයීමට ලක්වනවා නොඅනුමානයි.